มันธาจักกวาลิสุอัตตรากัจฉันตุเดวตาสัทธัมมังมุนีราจัสสะสุนันตุสังฆมุคคธังธัมมัสสะวะนะคาโลอยังภะดันตาธัมมัสสะวะนะคาโลอยังภะดันตาธัมมัสสะวะนะคาโลอยังภะดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมบุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมบุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมบุทธัสสะอิมินามิอธิการิเนคเทเนปุริสุทธเมสัมภัญญุตังปาปุนามิตาเรมิจันตังบาหุงทีติตุลโลกาเกรบาเกวัตตุอริหัตตุදස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුන් ලෝකයකට පිහිටවන්නට ලොව පහළ වී වදාරන මහා කාරුණික මුනි උතුමාණන් වහන්සේලා අනන්ත අප්‍රමාණ ගුණ නිධාන තුන් ලෝකයක්අනන්ත ගුණ සයුරෙන් තෙමාවදාල ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පාරමී භූමියේදී තමන් වහන්සේලාගේ හදමැදුර තුළ රැව්පිලි රැව්දුන්නු බෝසත් අධ්‍යාසයක් තමයි මේ ගාථා රත්නයෙන් කියවුනේ.අද මේ උතුම් පුන් පොහෝ දවසේ සුවත නාලිකාව හරහා දහම් සැනසිල්ල විඳින සත්පුරුෂ ඔබ හැම දෙනාටම මේ ලෝකයේ දුර්ලභව පහළ වෙන මහා බෝසතාණන් වහන්සේලා පිළිබඳව උන් වහන්සේලාගේ ගුණ සයුර පිළිබඳව කියලා දෙන්නට තමයිමේ ගාථා රත්නය මාතෘකා ස්ථානයේ තැබුවේ අපි හැමදෙනාම මේ සෝදානං වෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෞතර බුදු ගුණ පදයක් ශ්‍රවණය කරන්නට ලෞතර බුදු බණ ශ්‍රවණය කරන්නටමේ ගත කරන කාලය තරම් වටිනා කාලයක් මේ ජාති සංසාර භව ගමනේ ආපහු අපට මුණ ගැහෙන්නේ නැහැ. බල්ලෝ වෙලා ඉපදිලා හඬි ටික හැලිලා ඇඟ පුරාවටම තුවාල දාලා ඒ තුවාල වල පණුව බෝ වෙලා මුළු ඇඟ පුරාම පණුව වැගිරිච්චි අප්‍රමාණ වූ දුක් ගැහැට විඳින ගිය ගිය තැන පොළු පාරවල් ගල් පාරවල් කන හිතාගන්න බැරි විදිහේ දරුණු රුදුරු දුක් වේදනා විඳින ඒ තිරිසංගත ආත්ම භාව ඔබ අපි දැකලා තියෙනවා. අන්න එවැනි භයානක දුක් වලින් අත මිදෙන්නටයි මේ ලෞතුරා බුදුබණ ටික අහන්නේ. ඌරන් වෙලා ඉපදිලා හරකුන් වෙලා ඉපදිලා පණ පිටින්ම හැම ගලවලා පණ පිටින්ම ඇඟ පුච්චන වෙලාවට ඇඟේ අවයව පණ පිටින්ම කෑලි කෑලි වෙන් කරන වෙලාවට
දැනෙන රුධිරු වේදනා අප්‍රමාණයි. ඒවා සිහිපත් වෙනකොටත් ඇඟ කිලිපොලා යනවා. ඒ සහ රුධිරු දුක් වේදනාවන් වලින් අත මිදෙන්නට තමයි මේ ලෞතුරා බුදුබණ ටික ශ්‍රවණය කරන්නේ. අපි අපේ ජීවිතේ රස්සා කරන්නට වැය කරන කාලය, අමුදරුව පෝෂණය කරන්නට වැය කරන කාලය, අනෙකුත් දේවල් සඳහා වැය කරන කාලය තුළ අපට යාන වාහන, ගෙවල් දොරවල්, වතුපිටි, ඉඩකඩම් තාවකාලික සතුටක් ඇති වෙනවා ඇති. හැබැයි එවැනි දෙයක් වෙනුවෙන් ගත කරන කාලය තරම් නොවටිනා කාලයක් නෙවෙයි මේ ලෞතුරා බුදුබණ ටික අහන්න අපි ගත කරන කාලය. දිව්‍ය ලෝකවල යම් තාක් දිවසැප සම්පත් වෙත්නම්, බ්‍රහ්ම ලෝකවල යම් තාක් ධ්‍යානාදී සැප සම්පත් වෙත්නම්, මේ සක්වල, පරසක්වල, පිටසක්වල, අනන්ත විශ්ව ලෝක ධාතු තුල පේන නොපෙනෙන ලොකු කුඩා සත්වයන් ලබන යම් සැනසෙල්ලක් වෙත්නම්, ඒ සියලු සැනසෙල්ල ළඟාපත් කර ගන්නට හේතු උපකාර වෙන කුසලයක් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පදයක් අහනවා කියන කුසලය. මේ ලෝක ධාතුවේ අපට නොදැනුණත්, අපට නොතේරුණත්, අපි හැම දෙනාම කල්ප කෝටි ගණන් වැටිලා දුක්ගත්ත පෙරේත ලෝක, අසුර ලෝක, අටමහා නරකාදී මහා දුක් ඇති ස්ථාන තියෙනවා. ඒ දුක් ඇති ස්ථානවල ඉපදිලා විඳින දුක් වේදනා, විඳපු දුක් වේදනා, මතුවට විඳින්න තියෙන දුක් වේදනා අප්‍රමාණයි, ප්‍රමාණ අතික්‍රාන්තයි. ඒසා දුක් වේදනාවන්ගෙන් අත මිදලා සැප ප්‍රතිපදාවකින් මේ භයානක දුක් ඇති සසරින් එතර වෙන්නටයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ මේ අමා සදහම් අපි හැම දෙනාම සද්ධාවෙන් යුතුව ශ්‍රවණය කරන්නේ. එනිසා මේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි, අපි ජීවිතයේ කරන වෙන වැඩ කටයුත්තක් වාගේ නෙවෙයි, ඒ හැම දෙයකටම වඩා වටිනා, අම්මට තාත්තට වඩා වටිනා, අපි ලබපු මේ ජීවිතවලට වඩා වටිනා මහා පුණ්‍ය කටයුත්තක් තමයි මේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒ නිසා හැම දෙනාම මේ බුදුබණ පදයක් ඇහිීමේ තියෙන වටිනාකම සිහියට නංවගෙන ලෞතුරා සම්මා සම්බුදුවරු බුදු වෙන්නටත් පළමු කොට උන්වහන්සේලාගේ බෝසත් හිතේ පැවතුණු ගුණකඳ හැම දෙනාම සද්ධාවෙන් යුතුව සාදු සිතින් ශ්‍රවණය කරන්න ඕනේ. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා තුන් ලෝකයක් දුකින් මුදවනවා වගේම මතු අනාගත කාලෙක ඒ වගේම තුන් ලෝකයක් දුකින් මුදවන්නට, බුදු පදවි ලබන්නට, පාරමී පුරන්නට සමරත සත්වයෝ සොයලා එවැනි උතුමන් වහන්සේලාට, මහා වීර පුරුෂයන්ට බුද්ධ කාරක ධර්ම උන්වහන්සේලා කියලා දෙනවා. මතු ලෞතුරා බුදු පදවි ලබන්නට විවරණ ශ්‍රී පතුල් ඒ මහා පුරුෂෝත්තමයෝ ඒ වීර උතුමන්ට ලබලා දෙනවා. ලෞතුරා සම්මා සම්බුදු කෙනෙකුගේ බුදු සිරිපා ගාව මතු ලෞතුරා බුදු පදවි ලබන්නට විවරණ ලැබූ උතුමන් වහන්සේලාට කියනවා මහ බෝසත්වරු කියලා. ඒ මහ බෝසත්වරු තමන්ගේ අධ්‍යාත්ම තුල පවතින බෝසත් අධ්‍යාසය තමයි අපි මාතෘකා කරපු ගාථා රත්නයෙන් කියවුනේ. ඉමිනාමේ අධිකාරේන කතේන පුරිසුත්තමේ
ලෞතුරා සම්මා සම්බුදුවරු නැමැති පුරුෂෝත්තමයාණන් වහන්සේලා ගාව ලබන ලද විවරණ පතුල් ඇති ඒ මහබෝසත් උතුමන් වහන්සේලා සම්බඤ්ඤුතම් පාපේමි පාපුනාමි සරවඥතා ඥාණයට ලෞතුරා බුදු බවට පැමිණෙන්නෙමි තාරේමි ජනතම් බහුං බොහෝ ජනයා සංසාර සාගරයෙන් එතර කරවන්නෙමි කියන මේ උතුම් බෝධි ප්‍රාර්ථනාව ඇතිව තමන්ගේ අතටපත් වුණු නිවන් සැපය හැර දමලා මේ ලෝකේ දුක් විඳින අප්‍රමාණ සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් මේ සංසාර සාගරයට වැද දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී ගුණධම් පුරමින් මහා පුදුම වීරියක් ගන්නවා මේ ලෝකයේ දුකින් මුදවන්නට. එසේ දුක්ගෙන ලෞතුරා සම්මා සම්බුදු පදවි ලබන මහා බෝසත්වරු එවැනි මහා පුරුෂයෝ මේ ලෝකේ හරි දුර්ලභයි. කලකට තමයි එවැනි මහා වීර පුරුෂයෙක් බුද්ධ කාරක ධර්ම පුරන්නට ඉදිරිපත් වන්නේ. ඒ බුද්ධ කාරක ධර්ම පුරන මේ ලෝකේ දුර්ලභව පහළ වෙන ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේලා ගාව මහා පුදුම ගුණ කඳක් තියෙනවා. උන්වහන්සේලාගේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි. අපට හිතාගන්නවත් බැරි තරම් මහා ගුණ කඳක් ඒ මහා බෝසත්වරුන් ගාව පින්වත්නි තියෙනවා. අපි කාටවත් පුළුවන්කමක් නැහැ අපි මෙහෙම පණ පිටින් ඉඳගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා තියුණු ආයුධයක් අරගෙන අපේ ඇඟ තියෙන මේ හැම කීතු කීතු වලට ඉරලා ඇඟ හොඳට පට්ට ගස්සලා ඒ හැම කෑලි කෑලි වලට ඉරනකොට ඒ ගලාගෙන යන රුධිර ධාරාව යක්ෂ රාක්ෂයෝ ඇවිල්ලා බොන වෙලාවේ ඒ අයගේ සාපිපාසයේ නිවන වෙලාවේ කිසිදු ද්වේෂ සහගත සිතුවිල්ලක් උපදව ගන්නේ නැතිව පුදුම මෛත්‍රියකින් පුදුම කරුණාවකින් ආදරණීය අම්මා කෙනෙක් කිරි ඉල්ලගෙන ආපු දරුවෙකුට දෙතනෙන් කිරි දෙන වෙලාවේ මොනතරම් දරු සෙනෙහසකින්ද ඒ දරුවට ශීර ධාරා වගුරුවමින් ඒ දරුවගේ කුසගින්න නිවන්න පොවන්නේ. ඒ වගේම පුදුම කරුණාවකින් පුදුම සෙනෙහසකින් තමන් වහන්සේගේ ඇඟ පට්ට ගස්සව ගස්සවා රුධිර ධාරා බොන ඒ යක්ෂ රාක්ෂාදීන්ගේ සාපිපාසාව උන්වහන්සේලා නිව්වා. අපට එහෙම දෙයක් කරන්න තබා හිතන්නවත් පුළුවන්කමක් නැහැ. පුංචි ආයුධයකින් අපේ ඇඟේ යම් කිසි තැනක් කැපුණොත් මොනතරම් රුදුරු වේදනාවක් දැනෙනවද? යම් කෙනෙකුගේ අතින් වැරදිලා හරි අපේ ඇඟ ඒ විදිහට කැපුණොත් තුවාල වුණොත් අපට කොපමණනම් ඒ පුද්ගලයා ගැන කේන්තියක් හටගන්නවද? නමුත් මහ බෝසත්වරු තමන් වහන්සේගේ ඇඟ එහෙම පට්ට ගස්සව ගස්සවා රුධිර ධාරා බොන වෙලාවේ ඒ කිසිම කෙනෙක් කෙනෙහි ද්වේෂයක් උපදව ගන්නේ නැතුව පුදුම කරුණාවකින් පුදුම මෛත්‍රියකින් ඒ හැමදෙනාටම තමන් වහන්සේගේ රුධිර ධාරාව අහෝ පෙව්වනේ. ඒ උන්වහන්සේගේ හිතේ පැවතුණු කරුණාව, ඒ හිතේ පැවතුණු ඉවසීම, ඒ හිතේ පැවතුණු මෛත්‍රිය අපට හිතාගන්නවත් බැරි විදිහේ මහා ආශ්චර්යයක්මයි. පින්වත්නි, අපට පුළුවන්ද පණ පිටින් අපේ මේ නේත්‍ර දෙක ගලවලා තව කෙනෙකුට දන් දෙන්න? අපිට එක ඇහැක් හරි තියාගෙන එක ඇහැක් හරි දන් දෙන අය මේ ලෝකේ ඉඳි. හැබැයි ඇස් දෙකම ගලවලා තව කෙනෙකු වෙනුවෙන් දන් දෙන්න තරම් කුරුණු බර හිතක්
තමන් අන්ධකාරයේ ඉඳිලා තව කෙනෙකුට ආලෝකයක් ලබලා දෙන්න තරම් හිතක් අපට කවම කවදාකවත් ඇති වෙන්නේ නැහැ. නමුත් මහ බෝසත් වරුන්ට ඒ විදිහේ පරිත්‍යාගයක් කරන්න පුළුවන්කම ලැබුණේ ඒ බෝසත් හිතේ තිබ්බෝ මහා පුදුම කරුණාව, මහා පුදුම ආශ්චර්යයක් නිසාම නේද පින්වත්නි. අපිට කවම කවදාකවත් අපි ලබලා තියෙන සැප සම්පතක්, අපි ලබලා තියෙන ධන ධාන්‍ය, අපි ලබලා තියෙන මේ යාන වාහන ගෙවල් දොරවල් මෙව අපට ඇත දිගෑරලා දන් දෙන්න පුළුවන්කමක් නැහෙනේ. මහ බෝසත්වරු තමන්ට ලැබුණු හැම සැප සම්පතක්ම නිර්ලෝභීවම දන් දුන්නනි. බලන්න රජ සැප සම්පල් ලබන්නට මිනිස්සු මොන තරම් පව්කම් කරනවද? බල ලෝභයෙන් මේ වර්තමාන ලෝකේ පවා මිනිස්සු මොන තරම්නම් ඒ පිණිස උත්සාහවත් වෙනවද? ඒ මහ බෝසත්වරු ජාති ජාති සංසාරේ තමන් වහන්සේලාගේ අතට පත්තුණු රජ සැප සම්පත් අත්හැර දැම්මා, එවුව දන් දුන්නා. එහෙම සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්කමක් නැහැ. මහ බෝසත්වරුන්ට එවැනි දෙයක් කරන්න පුළුවන් වුණේ උන්වහන්සේලා ගාව ඒ සා ගුණ සම්පත්තියක් තියෙන හින්දායි. අපට වෙන මොන දෙයක් දන් දුන්නත් තමන් ආදරෙන් ඇති දැඩි කරපු තමන්ගේ ආදරණීය දරුවෝ දන් දෙන්න පුළුවන්ද? ඇසට කෙන්නේ නැතුව ඒ දරුවෝ තව කෙනෙකුට බැලමිහේ කරන්න දන් දෙන්න පුළුවන්ද? එහෙම දන් දුන්නු දරුවන්ට ගහ ගහ වැඩ ගන්න වෙලාවට අපට ඉවසගෙන ඉන්න පුළුවන්ද? මහ බෝසත්වරු මහා ආශ්චර්යයක්මයි. ජාති ජාති සංසාරේ තමන් වහන්සේගෙන් දරුව දන් ඉල්ලගෙන ආපු දුගී මගී අසරණ යාචකාදීන්ට තමන්ගේ තුරුලේ සුරතල් වෙවී ඉන්න දරු පැටවුන්ගේ අත් බැඳලා සාදු බුදු බව ලැබේවා කියලා ඒ දරුව දන් දුන්නා. ඒ දරුව දන් දෙන වෙලාවේ මයුරු මන්දිරාදි පර්වතය වෙවුලා පැන නැංගා. දෙවි දේවතාවෝ සාදුකාර දුන්නා. අකලට මල් වැහි වැස්සා. මේ ධරණි තලපවා කම්පා වුණා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම පරිත්‍යාගයක් කරන්න පුළුවන් තරම් මහා පුදුම ගුණ සම්පත්තියක්, දාන චේතනාවක් ඒ මහා බෝසතාණන් වහන්සේලා ගාව තිබ්බා පින්වත්නි. උන්වහන්සේලාගේ ගුණ කඳ අනන්තයි. ඒ මහා බෝසතාණන් වහන්සේලාට මේ විදිහේ ඕනම දෙයක් පරිත්‍යාග කරන්න තරම් දානියට නැමුණු බර වුණු චිත්ත සන්තහානයක් තිබ්බා. උන්වහන්සේලා සීල පාරමිතා පුරන කාලේ තමන් වහන්සේ සිල් රකිමින් විවේකීව වැඩ ඉන්නකොට තමන් වහන්සේගේ සීලය බිඳින්නට සමහර අය ඇවිල්ලා තමන් වහන්සේගේ ඇඟේ කෑලි කෑලි ගලවගෙන ගියා. සමහර රජවරු ඇවිල්ලා තවුස්දන් රකිනකොට උන්වහන්සේ කෙරෙහි උරණ වෙලා උන්වහන්සේගේ සීලය පරීක්ෂා කරන්න කියලා උන්වහන්සේගේ අත් ගැලෙව්වා, කකුල් කැපුවා, කන් කැපුවා, හම ගැලෙව්වා. මේ මොන දේ කළත් ඒ හැම වෙලාවෙම උන්වහන්සේ සීල ඡේදනයට බියෙන්, තමන් වහන්සේගේ සීල අපිරිසිදු වෙයි කියලා බියෙන් සීලය ගැනම, තමන් රකින්න ප්‍රතිපත්තිය ගැනම ගෞරවයෙන් ඒ තමන් වහන්සේට වදහිංසා පමුණුවන අය කෙරෙහි පුදුම මෛත්‍රියකින් තමන් වහන්සේට ලෞතුරා බුදු බව ලබලා දෙන්න ආපු කල්‍යාණ මිත්‍රයෙක්, තමන්ගේ හිතවතෙක්, තමන්ගේ ආදරණීය කෙනෙක්, තමන්ට උපකාර කරන්න ආපු කෙනෙක් කියලා හිතලා ඒ මහ බෝසත්වරු ඒ හැම දෙනා කෙරෙහිම මෛත්‍රී ගුණම පැතිරෙව්වා.
බලන්නේ බෝසත් හිත මොනතරම් ගුණවත්ද අපිට සිල් රකින්න වෙලාවේ මදුරුවෙක් කන එක ඉවසන්න බෑ අපිට සිල් රකින්න වෙලාවේ අවුවෙන් උෂ්ණයෙන් එන පීඩා ඉවසන්න බෑ අපට එන සීතල වැස්ස ඇනුම් බැනුම් නින්දා අපහස එන වෙලාවට අපි කොච්චර කිපෙනවද සමහර වෙලාවට සමාදන්වගත්තු සීලය පැත්තකින් දාලා යම් යම් දේවල් වලට ආසාවක් ඇති වුනහම ඒ දේවල් ඉෂ්ට කරගන්න යනවා ඒවා ඉවසා දරා ගන්න බෑ ලෝකයෙන් නින්දා අපහස එනකොට සමාදන්වගත්තු සීලය අත්හැර දාලා ඒ නින්දාවට බයෙන් සැඟවෙනවා තමන් සමාදන්වගත්තු සීලය දැන් මුදවන්න ඔබේ අතපය මම වෙන් කරනවා කිව්වොත් වෙන එකක් එපා තමන් ගාව තියෙන ධනයට හානියක් වෙයි කියලා හරි දැනගත්තත් සීලය අතහරිනවානි අපි නමුත් ඒ මහ බෝසතාණන් වහන්සේලා තමන්ගේ ඇස්සිස් මස්ලේ ධන ධාන්‍ය මේ කිසි දෙයක් තමන් වහන්සේට නැති වුණත් තමන් වහන්සේ කවදාවත් සමාදන්වගත්තු සීලය බිඳගත්තේ නැහැ එහෙම සිල් රකින්න මහ බෝසත්වරුන්ට මිස අපට පුළුවන්කමක් නැහැ පින්වත්නි එනිසා ඒ මහා බෝසත්වරු කියන්නේ මහා පුදුම සීල සම්පන්න ගුණ සම්පන්න උතුමන් වහන්සේලා පිරිසක් උන් වහන්සේගේ සීල ගුණය ආශ්චර්යයක්මයි මහ බෝසතාණන් වහන්සේලා තමන් වහන්සේගේ අතටපත් වුණු රජ සැප සම්පත් අතහැර දාලා තවුස් දන් රකින්න වනගත වුණා ප්‍රාණියමෙන් ප්‍රියමනාප අමුදරුව අතහැර දාලා උන් වහන්සේ නෛෂ්ක්‍රම්‍ය කළා තවුස් දම් රකින්නට වනයට වැඩියා අපට අපි ගාව තියෙන සුළු ධනයක් පවා අතහැර දාලා අපට තියෙන රස්සාව අතහැර දාලා අපේ අම්මා තාත්තා අතහැර දාලා මව්පියෝ දූ දරුවෝ ඒ තියෙන පුංචි සැප සම්පත් ටිකවත් අතහැර ගන්න බැරුව අපි පසුතැවෙනවා අපට ඒව අතහැර දාලා තවුස් දන් රකින්න මහන වෙන්න පුළුවන්කමක් නැහැ නමුත් මේ මහ බෝසතාණන් වහන්සේලා සක්විති රජ සැප සම්පත් පවා අතහැර දාලා ಜಾති ಜಾති සංසාරේ සම්බුද්ධ ශාසනවල මහන වුණා බුදුසසුන් නැති කාලවල තවුස් පැවිද්දෙන් පැවිදි වුණා මේ විදිහේ අතහැරීමක් පින්වත්නි මහ බෝසත් කෙනෙකුට හැර මේ ලෝකේ වෙන කිසිඳු කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ ඒ අතහැරීම මහා ආශ්චර්යයක් ඒ මහ බෝසතාණන් වහන්සේලාගේ ඉවසීම ඒ ඉවසීමේ ගුණය මහ පුදුම ආශ්චර්යයක් ශාන්තිවාදී ජාතකයේදී තමන් වහන්සේගේ ඇඟ කඩ කොට කපා වදදී මරණ කල්හි කිසිදු වේස සහගත සිතුවිල්ලක් උපදව ගන්නේ නැතු ඒ දුක් ඉවසපු හැටි අපේ පින්වතුන් අහලා ඇති තමන් වහන්සේට නින්දා අපහාස කරන වෙලාවේ ඒ හැම නින්දා අපහාසාවක්ම මහ පොළව වාගේ සාදී ගුණයෙන් කුළුණු බර හිතින් ඉවසපු හැටි මේ පින්වතුන් අහලා ඇති තමන් වහන්සේට හතුරුකම් කරන අයට තමන් වහන්සේට ආවැඩ කරන අයට පවා ඒ මහ බෝසතාණන් වහන්සේ පිහිට වුණු හැටි අපේ මේ පින්වතුන් අහලා ඇති ಜಾති ಜಾති සංසාරේ තමන් වහන්සේට රුදුරු භයානක දුක් වේදනා පමුණුවන වෙලාවේ පවා තමන් වහන්සේගේ ධනය පැහැර ගන්න ආපු අයට පවා තමන් වහන්සේගේ ජීවිතය විනාශ කරන්න ආපු අයට පවා ඒ මහ බෝසතාණන් වහන්සේලා සාන්තියක්ම යහපතක්ම කළා උන් වහන්සේලාගේ ගුණ කඳ ඒසා අනන්තයි ඒ මහ බෝසතාණන් වහන්සේලා ගත්න අදිෂ්ඨානයක් කවදාවත් පින්වත් නිවරදින්නේ නැහැ උන්වහන්සේ යමක් කරන්න ඕනි කියලා යම් අදිෂ්ඨානයක් කළා නම් ඒ අදිෂ්ඨානය මුදුන්පත් කරගෙනම තමයි උන්වහන්සේ ඒ අදිෂ්ඨානය
පිනිස කරපු වීරිය අතහරින්නේ. මහබෝසතාණන් වහන්සේලාගේ අදිෂ්ඨාන ශක්තියත් මහ පුදුමයි. එදා මාතුපෝසක ජාතකයේදී මෑණියන් වහන්සේ කරපිට තියාගෙන මහමුහුදු පීනන වෙලාවේ කොහොම හරි ලෞතුරා බුදු බව ලබනවා කියලා කරපු මේ අදිෂ්ඨානය විසි අසංඛේය කල්ප ලක්ෂයක්ම උත්සාහ කරලා ඇස්සිස් මස්ලේ අමුදරුවෝ දන් දීලා මහා පුදුම පාරමිතාවක් පුරලා ඒක මුදුන්පත් කරගෙන විජයශ්‍රී බෝධි මූලයේදී ලෞතුරා බුදු බව ලැබුවනේ. මේ වාගේ මහා පුදුම අදිෂ්ඨාන ශක්තියක් ඒ මහ බෝසතාණන් වහන්සේලා ගාව තියෙනවා. තමන් වහන්සේගේ ජීවිතේ ගියත් මහ බෝසතාණන් වහන්සේලා කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. පුංචි බොරුවක් කියලා තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් අවස්ථාවක් එළඹුණත් තමන් වහන්සේ බොරුවක් නොකියා තමන් වහන්සේගේ ජීවිතේ අතහරිනවා. අපි මොනතරම්නම් වංචාව බොරුව පාවිච්චි කරනවද පුංචි ලාභයක් වෙනුවෙන්. නමුත් මහබෝසතාණන් වහන්සේලා තමන් වහන්සේගේ රජකම අතහරිනවා, තමන් වහන්සේගේ සැපත අතහරිනවා, තමන් වහන්සේගේ ජීවිතය පවා අතහරිනවා. නමුත් කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. මේ ජාති සංසාරේ වෙන මොන අකුසල ධර්මයක් උන්වහන්සේ අතින් වුණත් කවදාවත් මහබෝසතාණන් වහන්සේලා ජාති සංසාරේ බොරු කියලා නැහැ. එනිසා මහා පුදුම විදිහේ සත්‍යවාදී ගුණයක් ඒ මහබෝසතාණන් වහන්සේලාගේ අධ්‍යාත්මය තුල පවතිනවා. ඒ මහබෝසතාණන් වහන්සේලා තමන් වහන්සේගේ චිත්තසංතාන තුල පවතින රාග දේශ මොහාදී කෙලෙස් ගිනි හැම මොහොතකම නිවන්නට ලෞතුරා බුදු බව පිණිස නැමුණු බර වුණු චිත්ත සන්තහාන ඇතුවම තමයි සංසාරේ පාරමිතා පිරුවේ. පින්වත්නි, මේ වාගේ මහා පුදුම ගුණ කඳක් තියෙන ඒ මහබෝසතාණන් වහන්සේලාගේ චිත්ත සන්තහාන බුද්ධ භූමි හතරක පිහිටා සිටගෙන තමයි පාරමී ගුණ දහං සම්පූර්ණ කරන්නේ. ඒකෙන් පළවෙනි බුද්ධ භූමිය තමයි උස්සාහ කියලා කියන්නේ. දානාදී පෙරුන් දහම් පුරන වෙලාවේ මොනයම්ම හේතුවක් නිසාවත් මොනතරම් බාධක පැමිණියත් උන්වහන්සේලා ඒ තමන් වහන්සේ පුරන පාරමිතාව අතහරින්නේ නැහැ. තමන් වහන්සේ දන් දෙන්න යනකොට මාරයා ගිනි වඟුරු වලවල් ඒ දන් දෙන්න යන පාරේ මවපු අවස්ථා මේ පින්වතුන් අහලා ඇති. නමුත් උන්වහන්සේගේ ඒ දානීය පිණිස යන ගමන නවත්වන්නට මාරයට පුළුවන් කමක් ලැබුණේ නැහැ. මෙහෙම තමන් වහන්සේ පාරමී ගුණධම් පුරනකොට මොනතරම් බාධක ආවත්, මොනතරම් හිරිහැර ආවත්, මොනතරම් දුක්ඛම් කටුළු ආවත්, ඒ තමන් වහන්සේ ගත්ත උත්සාහය, ඒ පුරන්න යන පාරමිතාව උන්වහන්සේ නොපසුබට වීරියෙන් පුරනවාමයි. ඒ උතුම් ගුණය උන්වහන්සේලා ගාව තියෙනවා. ඒක තමයි පළවෙනි බුද්ධ භූමිය. දෙවෙනි බුද්ධ භූමිය තමයි උම්මංග. උම්මංග කියලා කියන්නේ මහබෝසතාණන් වහන්සේලා පාරමී දහම් පුරනකොට දාන පාරමිතාව පුරන්න ඕනේ මොන විදිහටද, සීල පාරමිතාව පුරන්න ඕනේ මොන විදිහටද කියලා මේ ඒ ඒ මොහොතේ ඒ ඒ දෙයින් පාරමී ගුණ දහම් පුරන්නට අවශ්‍ය ප්‍රඥාව උන්වහන්සේලා ගාව තියෙනවා. පාරමිතා පිරීමෙහි උපාය මාර්ගය ස්වභාවයෙන්ම ඒ මහබෝසතාණන් වහන්සේලා දන්නවා. ඊළඟ එක තමයි අවත්තාන. අවත්තාන කියලා කියන්නේ පාරමී ගුණධම් පුරන්න යන වෙලාවේ මොනතරම් බාධක ආවත්, මොනතරම් දුක්ඛම් කටුළු ආවත්, මොනතරම් අභියෝග ආවත්, ඒ හැම අභියෝගයක් ඉස්සර හැම නොසැලී පිහිටා සිටීමේ හැකියාව,
තමන් වහන්සේගේ ප්‍රතිපත්තියේ නොසැලී පිහිටා සිටීමේ හැකියාව ඒ මහබෝසතාණන් වහන්සේලා ගාව තිබ්බා. ඒ මහබෝසතාණන් වහන්සේලා ජාති ජාති සංසාරවල පාරමිතා පුරන්න යනකොට දේවදත්ත ස්වාමින් වහන්සේ වැනි අය පාරමිතාවන් පුරන්නට ප්‍රතිපත්ති ගුණ පුරන්නට බාධක පැමිණෙව්වා. ඒ ආපු හැම අභියෝගයක්ම හැම බාධකයක්ම ජය අරගෙන උන්වහන්සේ පාරමිතා පිරුවා. මෙහෙම සියලු අභියෝග හමුවෙහි නොසැලී පිහිටා සිටීමේ ගුණය ඒ මහබෝසතාණන් වහන්සේලා ගාව තියෙනවා. ඊළඟ එක තමයි හිතචරියා. හිතචරියා කියලා කියන්නේ තමන් වහන්සේට අවැඩ කරන්න එන හතුරාටත් මිතුරාටත් සියලු සත්වයන් කෙරෙහිම උන්වහන්සේගේ චිත්ත සන්තාන තුළ මෛත්‍රී කරුණා ගුණ තියෙනවා. මේක තමයි හිතචරියා කියන්නේ. මේ ගුණ හතරේ මහබෝසතාණන් වහන්සේලා පිහිටා සිටගෙන තමයි පාරමී ගුණ දහම් පුරන්නේ. ඒ බෝසතාණන් වහන්සේලාගේ අධ්‍යාත්ම චිත්ත සන්තාන තුළ මේ උත්සාහය උම්මංග අවත්තාන හිතචරියා කියන මේ බුද්ධ භූමි හතර, මේ ගුණ හතර උන්වහන්සේලාගේ චිත්ත සන්තාන තුළ නොසැලී පවතිනවා. මේ ගුණ ටික නැත්තං පාරමිතා පුරලා ලෞතුරා බුදු වෙන්න බෑ. පාරමිතාවක් පුරන්න යන වෙලාවේ මොකක් හරි බාධකයක් ආවොත් ඒ බාධකේ ජය ගන්න බැරි නම් පාරමිතා පුරන්න පුළුවන්කමක් නැහැ. තමන් වහන්සේ යම් ප්‍රතිපත්තියක පිහිටියා නම් මොනතරම් අභියෝග ආවත් ඒ අභියෝග හමුවේ නොසැලී පිහිටා සිටින්න බැරි නම් ඒ ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වන්න බැරි නම් පාරමිතා පුරලා බුදු වෙන්න බෑ. ඒ වගේම තමයි පාරමිතා පුරන්න අවශ්‍ය උපාය දන්නේ නැත්නම් පාරමිතා පුරන්නා බුදු වෙන්න පුළුවන්කමක් නැහැ. ලෞතුරා සම්මා සම්බුදු පදවි ලබන්නට පුළුවන්කමක් නැහැ. තමන් වහන්සේට අවඩක් කරන්න එන හතුරන්ටත් මිතුරන්ටත් සමසිතින් මෛත්‍රී කරන්නට බැරි නම්. එනිසා මේ ගුණ හතර මහබෝසතාණන් වහන්සේලා ගාව ටිකක්වත් අඩුවක් නැතුව සර්ව සම්පූර්ණවම පින්වත්නි පිහිටලා තිබ්බා. ඒ නිසායි මේ මහබෝසතාණන් වහන්සේලාට පාරමී ගුණ දහම් පුරලා ලෞතුරා බුදු පදවි ලබන්නට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම තමයි මහබෝසතාණන් වහන්සේලා ගාව අධ්‍යාස 6ක් තියෙනවා. මොනවද ඒ අධ්‍යාස 6? නික්කම් අධ්‍යාසය, පවිවේක අධ්‍යාසය, අලෝභ අධ්‍යාසය, අදෝස අධ්‍යාසය, අමෝහ අධ්‍යාසය හා නික්කම් අධ්‍යාසය කියන, නිස්සරණ අධ්‍යාසය කියන මේ අධ්‍යාස 6 මහබෝසතාණන් වහන්සේලා ගාව තියෙනවා. මේ අදහස් 6 මහබෝසත් හිතේ නොපැවතුනා නම් උන්වහන්සේලාට පාරමී පුරලා ලෞතුරා බුදු වෙන්න බෑ. පාරමී පුරා ලෞතුරා බුදු වෙන හැම මහබෝසත් හදවතකම මෙන්න මේ කියපු අධ්‍යාස 6 පින්වත්නි තියෙනවා. එයින් පළවෙනි එක තමයි නෙක්ඛම් අධ්‍යාසය කියන්නේ. මහබෝසතාණන් වහන්සේලා හැම වෙලාවෙම ගිහි ජීවිතෙන් ඉවත්ව පැවිදි ජීවිතයට පත්වීමට නැමුණු බරවුණු සිතින් යුතුව තමයි වාසය කරන්නේ. හරියට හිල් නැති කැටයක් ජලයේ ඔබලා තිබ්බත් ඒක තද කරගෙන ඉන්නකම් පමණයි ජලය යට තියෙන්නේ. ඒක ජලය යට තිබ්බත් හැම වෙලාවෙම උඩ පැත්තට මතුවෙන්න, ජලයෙන් මතු පිටට ඒමේ උත්සාහයක් ඇතිවම තමයි ඒ ලබු කැටය ජලය යට රඳවගෙන ඉන්නකොට පවතින්නේ. අන්න ඒ වාගේ මහබෝසතාණන් වහන්සේලා ගිහි ජීවිතයක් ගත කළත් පුංචි හරි කරුණක් ඉදිරිපත් වුණොත් ගිහි ජීවිතය අතහැර දාලා තවුස්දම් රකින්නට, මහනවන්නට යන සිතින් යුතුව තමයි හැම මොහොතකම උන්වහන්සේලා වාසය කරන්නේ. එනිසා තමයි උන්වහන්සේලාට ඉතා පහසුවෙන්
අමුදරුවෝ අතහරින්නට, රට රාජ්‍ය අතහරින්නට, සියලු සැප සම්පත් අතහැරලා වනගත වෙන්නට පුළුවන්කම ලැබුණේ මෙන්න මේ නෙක්ඛම්ම අධ්‍යාසය කාමයේ අතහැරීමේ ගිහිගේ අතහැරීමේ සිත හැම මොහොතකම මුන් වහන්සේලාගේ චිත්ත සන්තාන තුල පවතින නිසා ඊළඟ අදහස තමයි පවිවේක අධ්‍යාසය මහබෝසත් හදවතේ තියෙනවා හැම මොහොතකම විවේකයට නැමුණු බර වුණු බවක් පිරිසත් එක්ක අවශ්‍යතාවයකට කටයුතු කළත් උන්වහන්සේලා හැම වෙලාවෙම බලන්නේ ඒ පිරිසෙන් ඉවත් වෙලා කොහොමද මම විවේකයට පත්වන්නේ කොහොමද මම මේ පිරිසෙන් අයින් වෙලා විවේකීව ඉන්නේ විවේකීව ගුණධම් පුරන්නේ කියන මේ සිතුවිල්ල තමයි හැම වෙලාවෙම මහබෝසතාණන් වහන්සේලාගේ අධ්‍යාත්ම තුල පවතින්නේ ඉතින් උන්වහන්සේලා පිරිසත් එක්ක කටයුතු කළත් තමන් වහන්සේලාට අවස්ථාවක් ලැබුණු හැම මොහොතකම උන්වහන්සේ පිරිසෙන් වෙන් වෙලා විවේකය ප්‍රියකරන තනිකම හුදකලාව ප්‍රියකරන බවක් එයට නැමුණු බර වුණු බවක් කෙලෙසුන්ගෙන් වෙන්ව විවේකීව පවතින චිත්ත සන්තානයක් තමයි මහබෝසතාණන් වහන්සේලා ගාව තියෙන්නේ ඊළඟ උන්වහන්සේලාගේ ගුණයක් තමයි උන්වහන්සේලා නිරතුරුවම අලෝභ අධ්‍යාශයෙන් තමයි වැඩ ඉන්නේ සංසාරේ පාරමිතා පුරන්නේ අලෝභ අධ්‍යාශය කියන්නේ උන්වහන්සේලාගේ සිත හැම වෙලාවෙම දාණයට නැමුණු බර වුණු බවින් යුක්තයි අපට නම් යමක් දන් දෙන එකනේ අමාරු නමුත් මහබෝසතාණන් වහන්සේලාට යමක් දන් නොදී ඉන්න එකයි අමාරු උන්වහන්සේලාට දන් දෙන එක අමාරු නෑ දන් නොදී ඉන්න එක තමයි උන්වහන්සේලාට අමාරු එනිසා තමයි උන්වහන්සේලාට තමන් වහන්සේගේ ඇස් දෙක ගලවලා දන් දෙන්න පුළුවන් වුණේ සතුටින්ම තමන් වහන්සේගේ ඇඟ ටික ඇඟේ තියෙන මස් ටික ගලවලා සතුටින් දන් දෙන්න පුළුවන්කම ලැබුණේ මෙන්න මේ අලෝභ අධ්‍යාශයෙන් උන්වහන්සේ යුක්තෙහි නිසා තමන් වහන්සේගේ අමුදරුවෝ එවැගේම තමන් වහන්සේගේ රට රාජ්‍ය සැප සම්පත් මෙවා නිර්ලෝභීවම දන් දෙන්න පුළුවන් උනේ මෙන්න මේ අලෝභ අධ්‍යාසී උන්වහන්සේගේ සිතේ පැවතුණු හින්දා එනිසා මහබෝසතාණන් වහන්සේ දුක් වෙන්නේ දන් දී ගන්න බැරි වුණොත් මිසක දන් දීම තුල නෙවෙයි මෙන්න මේ නිර්ලෝභී අදහස හැම මොහොතකම මහබෝසතාණන් වහන්සේලාගේ හිතේ පවතිනවා ඊළඟට තමයි උන්වහන්සේලා හැම මොහොතකම අදෝසජ්ජාසයෙන් තමයි යුක්ත වෙන්නේ ඒ කියන්නේ මෛත්‍රී සිත මොන මොහොතකවත් උන්වහන්සේලා තව කෙනෙක් කෙරෙහි කේන්ති ගන්නෙ නැහැ හැම මොහොතකම ලෝක සත්වයා කෙරෙහි මහා පුදුම කරුණාවකින් යුක්තයි එනිසා මහබෝසතාණන් වහන්සේලා මේ තුන් ලෝකෙම සියලු සත්වයන් කෙරෙහි තමන් වහන්සේගේම පුත් ත්‍රයන් කෙරෙහි තියෙන හැඟීමම පතුරවාගෙන පුදුම මෛත්‍රියකින් කරුණාවකින්මයි ඔය සාරා සංකේය කප්සුව හසම කටයුතු කළේ. එනිසා මහබෝසතාණන් වහන්සේලා මේ වාගේ මහා පුදුම මෛත්‍රියකින් සමන්වාගතයි. ඊළඟට අමෝහජ්ජාසයෙන් උන්වහන්සේලා යුක්තයි. ඒ කියන්නේ මහබෝසතාණන් වහන්සේලා නිරතුරුවම ප්‍රඥාවට නැමුණු බර වුණු සිතින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා උන්වහන්සේලා හැම වෙලාවෙම ප්‍රඥාවෙන් තමයි මේ ලෝකය බලන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන ධර්මයන් පිළිබඳව ඒ වගේම ලෝකයේ පවතින ධර්මතා පිළිබඳව නිරතුරුවම එළඹ සිටි සිහිනුවණ ඇතිව ප්‍රඥාව අවදීවුණු ස්වභාවයෙන් යුතුව තමයි උන්වහන්සේලා කටයුතු කරන්නේ එනිසා මහබෝසතාණන් වහන්සේලා හැම වෙලාවෙම ප්‍රඥාවෙන් තමයි කටයුතු කරන්නේ මෙන්න මේ ගුණය උන්වහන්සේලා ගාව තියෙනවා. ඒ වගේම මහබෝසතාණන් වහන්සේලා නිරතුරුවම නිස්සරණිය පිණිස නිවන පිණිස නැමුණු බර වුණු සිතින් යුතුව තමයි කටයුතු කරන්නේ. තමන් වහන්සේගේ හිස සිඳලා දන් අරගෙන යන්න ආපු යක්ෂ රාක්ෂාදීන්ටත් ප්‍රාර්ථනා කළේ මටත් සසරින් ගැලවෙන්න ලැබේවා මේ අයටත් සසරින් ගැලවෙන්න ලැබේවා කියලා
හැම දෙනාවම සසරින් ගලවන්නටත් තමන් වහන්සේ සසරින් එතරවන්නටත් තමයි උන් වහන්සේලාගේ අධ්‍යාත්මයේ හැම වෙලාවෙම කටයුතු කළේ උන් වහන්සේගේ අදහස පැවතුනේ ඒ පිණිස. එනිසා නිවනට නැමුණු බර වුණු සිතින් යුතුව තමයි මහබෝසතාණන් වහන්සේලා හැම වෙලාවකම පසුවන්නේ. ඉතින් පින්වත්නි මෙන්න මේ කියපු අධ්‍යාස සයෙන් ඒ මහබෝසතාණන් වහන්සේලා සමන්වාගත වෙනවා. මෙන්න මේ කියපු බුද්ධ භූමි හතරෙන් ඒ ಗುಣ හතරෙන් ඒ වගේම මේ කියපු අධ්‍යාස හය කියන ಗುಣ හතරෙනුත් ඒ මහබෝසතාණන් වහන්සේලා සමන්වාගත වෙනවා. ඒ වගේම මේ මහබෝසතාණන් වහන්සේලා තව සම්පatti හතරකින් සමන්වාගත වෙනවා. එයින් පළවෙනි සම්පත්තිය තමයි ඉන්ද්‍රිය සම්පත්තිය කියලා කියන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් මහබෝසතාණන් වහන්සේලාට යම්කිසි වැඩක් කරන්න යනකොට ඒ කරන්න යන වැඩේට අවශ්‍ය ඉන්ද්‍රිය බලවත් භාවයට පත් වෙනවා. දැන් සද්ධාව ඕන තැනදී උන්වහන්සේලාගේ සද්ධාව බලවත් වෙනවා. ඒ වගේම වීරිය ඕන තැනදී උන්වහන්සේලාගේ වීරිය බලවත් වෙනවා. ප්‍රඥාව ඕන තැනදී උන්වහන්සේලාගේ ප්‍රඥාව බලවත් වෙනවා. මෙන්න මේ විදිහට තමන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම ඒ අවශ්‍ය තැනදී අවශ්‍ය පමණට බලවත් වෙන ස්වභාවයක් මේ මහබෝසතාණන් වහන්සේලා ගාව තියෙනවා. ඒක මහබෝසත් ගුණයක්. ඒ වගේම තමයි ප්‍රතිපත්ති සම්පත්තිය. උන්වහන්සේලා හැම වෙලාවෙම බැලුවේ තමන් වහන්සේගේ යහපත නෙවෙයි අනිත් අයගේ යහපත. ඒ නිසා සිල්වතෙක් ආවත් දුස්සීලෙක් ආවත් සිල්වතාට දුන්නොත් තමන්ට වැඩි පුරානිසංස ලැබෙනවා, දුස්සීලයාට දුන්නොත් එච්චර ආනිසංස ලැබෙන්නේ නැහැ. එනිසා තමන් ගැන හිතන අය හැම වෙලාවෙම වැඩි ආනිසංස ලැබෙන තැනකට දන් දෙනවා. නමුත් මහබෝසත්වරු එහෙම නෙවෙයි. මහබෝසත්වරු තමන්ට ලැබෙන පින පිළිබඳව සැලකුවේ නැහැ. උන්වහන්සේලාට ඕන වුණේ තමන්ගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලගෙන එන හැම දෙනාගේම මනදොල පුරවන්නට, ඒ අයගේ චිත්ත සන්තාන සතුටු කරන්නට. ඒ නිසා මහබෝසතාණන් වහන්සේලා හැම වෙලාවෙම තමන් වහන්සේ ගැන හිතන්නේ නැතුව අනුන් ගැනම හිතමින් අනුන්ගේම යහපත, අනුන්ගේම සතුට, අනුන්ගේම සැනසෙල්ල වෙනුවෙන් තමයි උන්වහන්සේ කටයුතු කළේ. ඒ පිණිස තමන්ගේ දරුවෝ දන් දුන්නා, තමන් වහන්සේගේ ඇස්සිස් මස්ලේ දන් දුන්නා, රට රාජ්‍ය දන් දුන්නා, තමන් වහන්සේ රජවරු වෙලා ඉඳලා රජකම ප්‍රතික්ෂේප කරලා දාසියෝ බවට පත් වුණා, මෙහෙකාරයෝ බවට පත් වුණා, අනුන්ට බැල මෙහෙවර කළා. ඉතින් මේ විදිහේ තමන්ගේ යහපත ගැන නොසිතා අනුන්ගේම යහපත ගැන හිතන බව ඒ මහබෝසතාණන් වහන්සේලා ගාව තියෙන තවත් අද්විතීය වූ ගුණයක්. ඒ වගේම තමයි මේ මහබෝසතාණන් වහන්සේලා ගාව තියෙනවා කෞශල්‍ය සම්පත්තිය කියලා ගුණයක්. තැනට සුදුසු නුවණ ඇති වෙන ස්වභාවයක් උන්වහන්සේලා ගාව තියෙනවා. ඉතින් ওই ජාතක කතා කියවනකොට දැනිලා ඇති උන්වහන්සේලා තිරිසං ආත්ම භාවල ඉපදිලා හිටියත් යම්කිසි සිද්ධියක් එළඹුණු වෙලාවේ තැනට සුදුසු නුවණ උන්වහන්සේලාට පහළ වෙනවා. දැන් සමහර අවස්ථාවල තමන් වහන්සේ වඳුරෝ වෙලා වඳුරු රැළකට රජකම් කරන වෙලාවේ පවා තමන් වහන්සේට ඒ වඳුරන්ට වතුරු ටික බොන්නට කොහොමද ඒ දේ කරන්නේ කියන නුවණ ඒ මහබෝසතාණන් වහන්සේට පහළ වුණා. ඒ වගේම මුවෙක් වෙලා ඉපදිලා හිටියොත් තමන්ගේ ඥාති වර්ගයා රැකගන්නේ මොන විදිහටද කියලා ඒ තැනට සුදුසු නුවණ ඒ මහබෝසතාණන් වහන්සේලාට පහළ වෙනවා. ඒක මහබෝසත්වරුන්ගේ මහා පුදුම ගුණයක්, කෞශල්‍ය සම්පත්තිය කියලා ඒකට කියනවා. ඒ වගේම තමයි අධ්‍යාශ සම්පත්තිය පාරමී පිරීමේ බලවත් වමනාවක් ඒ මහබෝසතාණන් වහන්සේලා ගාව තියෙනවා. මෙන්න මේ කියන සම්පත්ති හතරෙන් ඒ මහබෝසතාණන් වහන්සේලා සමන්වාගත වෙනවා. ඒ වගේම මහබෝසතාණන් වහන්සේලා ගාව තව මහා පුදුම ගුණ හතරක් තියෙනවා. ඒක ආශ්චර්යයි, අද්භූතයි. ඒ ගුණ හතර හැම මහබෝසතාණන් වහන්සේ නමක්ම
මේ ලෝකේ ඉන්න කුරා කූඹීන්ගේ ඉඳලා අලියතා දක්වා දෙවියෝ මිනිස්සයෝ බ්‍රහ්මයෝ කුරා කූඹියෝ මේ හැම කෙනා කෙරෙහිම තමන්ගේ පුත්‍රයෝ කියන හැඟීම උන්වහන්සේලාට තියෙනවා. මෙන්න මේ ප්‍රිය පුත්‍රයන් කියන හැඟීම තමයි උන්වහන්සේලාට මේ මුළු මහත් ලෝක සත්වයා කෙරෙහිම පවතින්නේ. එනිසා තමන්ගේ දරුවෙක් කෙරෙහි තියෙන ආදරය සෙනෙහස යම්සේද මේ ලෝකේ ඉන්න සියලු සත්වයන් කෙරෙහිම එබඳු ආදරයක් සෙනෙහසක් මෛත්‍රියක් කරුණාවක් මහබෝසත්වරු ගාව තියෙනවා. ඒක මහා ආශ්චර්යයක්. ඒ වගේම තමයි ඒ තරම් ප්‍රියභාවයක් ඒ තරම් මෛත්‍රියක් ඒ තරම් ආදරයක් ඒ තරම් සෙනෙහසක් මේ ලෝක සත්වයෝ කෙරෙහි තිබ්බත් අන් සත්වයන්ගේ තබා තමන්ගේ දරුවන් ගැනවත් තණ්හාවක් උන්වහන්සේගේ සිතේ ඇතිවන්නේ නැහැ. අර පුත්‍ර ස්නේහයෙන් තමන්ගේ සිත කිලිටි වෙන්නේ නැහැ. ඒකත් මහබෝසතාණන් වහන්සේලාගේ මහා පුදුම ආශ්චර්යමත් වූ ගුණයක්. ඒ වගේම සත්වයන්ට යහපත සතුට ඇති කිරීමේ බලවත් කැමැත්ත හැම වෙලාවෙම උන්වහන්සේ ගාව තියෙනවා. ඒ වගේම මේ මහබෝසතාණන් වහන්සේලා මේ ලෝකයට පුඤ්ඤාසේස්තරයක් බවට පත් වෙනවා. අපේ පින්වතුන් දන්නවා මහබෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා ඉපදිලා හිටපු අර මහා කපිජාතකයේදී ඒ රජතුමා ඒ මහබෝසත් වඳුරා මිය ගියාට පස්සේ ඒ මහබෝසත් වඳුරාගේ හිස් කබල අරගෙන මහාපාල කියලා චෛත්‍යයක් කරලා රාජ පරම්පරා පිළිවෙලින් ඒ චෛත්‍යයට වන්දනමාන කරලා දෙව් මිනිස් දෙගතියේ සැප සම්පත් ලැබුවා. ඉතින් මෙහෙම මහබෝසතාණන් වහන්සේලා මේ මුළු මහත් ලෝකයේටම දෙව් මිනිස් දෙගතියේ සැප ලබන්නට මහා පිංකෙතක් වෙනවා. මහබෝසතාණන් වහන්සේට වඳින මහබෝසත්වරුන්ට දම් පැන් දෙන උන්වහන්සේලාට අප උපස්ථාන කරලා මේ ලෝකේ බොහෝ සත්වයෝ අප්‍රමාණ පින් පුරා ගන්නවා සැපතටපත් වෙනවා. එනිසා ලෞතුරා බුදු බව ලබන්ටත් පළමු කොටම මහබෝසත් කාලෙම මේ මුළු මහත් ලෝකයටම පින්කෙතක් බවට මහබෝසතාණන් වහන්සේලාපත් වෙනවා. ඒ මහබෝසතාණන් වහන්සේලාගේ ගුණ මේ විදිහට දේශනා කරනවා නම් අප්‍රමාණයි. උන්වහන්සේලා පිරෝ පාරමී, උන්වහන්සේලා කළ කැපකිරීම්, උන්වහන්සේලාගේ චිත්ත සන්තහාන තුළ පැවතුණු අප්‍රමාණ ගුණ සම්පත්තිය පැයකට දෙහෙකට විස්තර කරන්න පුළුවන්කමක් නෑ. අප්‍රමාණයි. එවැනි අප්‍රමාණ ගුණ ඇති ඒ මහබෝසතාණන් වහන්සේලාගේ ඇසුර ජාති ජාති සංසාරයේත් අපිට ලැබේවා. මේ ලෝකයේ ඉන්න පරම කල්‍යාණ මිත්‍රයෝ තමයි මේ මහබෝසතාණන් වහන්සේලා, ලෞතුරා බුදුවරු. ඉතින් උන්වහන්සේලාගේ ඇසුරට වැටුනොත් කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ, කවදාවත් දුකකට පත්වන්නේ නැහැ. එනිසා එවැනි මහබෝසත් කල්‍යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ ඇසුර ජාති ජාතිත් අපට ලැබේවා. මේ මහබෝසතාණන් වහන්සේලා සංසාර භව ගමනේ අපට මුණ ගැහේවා. උන්වහන්සේලා එකට පාරමී පුරන්ඩ අපටත් වාසනාව ලැබේවා. එවැනි මහබෝසතාණන් වහන්සේලාට වදින්ඩ පුදන්ඩ උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබන්ඩ අපටත් ජාති සංසාරෙත් මේ ජීවිතෙත් වාසනාව ලැබේවා. උන්වහන්සේලා අපි කෙරෙහි අනුකම්පාවෙන් පාරමී පුරලා ලෞතුරා බුදු වෙන්නේ අපිව සංසාර සාගරයෙන් එතර කරවන්න. ඉතින් ඒ නිසා මේ ලෝකයේ පෙරම් පුරණ හැම මහබෝසතාණන් වහන්සේ නමකටම සුවසේ පාරමිතා පුරා ලෞතුරා බුදු වෙන්න ලැබේවා. අපටත් ඒ සම්බුද්ධ ශාසනයක සසරින් ගැලවෙන්නට මහබෝසතාණන් වහන්සේලාගේ ගුණ කඳෙන් බිඳක් ශ්‍රවණය කිරීමේ දේශනා කිරීමේ කුසලය එකසේ හේතු උපකාර වේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා පිහිටවමු. අද මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ කේ බේරුගොඩ මහත්මිය ප්‍රධාන පවුලේ පින්වතුන් විසින් අද මේ පුන් පොහෝ දවසේ සුවත නාලිකාව හරහා ගෙන එන ලද මේ දහම් දේශනාවට ධර්ම දාන දායකත්වයේ දරන කේ බේරුගොඩ මහත්මිය ඇතුළු ඒ පවුලේ සත්පුරුෂ හැම දෙනාටම මේ උතුම් කුසලය මහත්ඵල වේවා, මහානිසංස වේවා.
බේරුගොඩ පවුලේ සහ සංඝදාස පවුලේ මියපරළව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ බේරුගොඩ වැඩිමහල් සොහොයුරාටත්, ගුණපාල අමරසිංහ මහතාටත් සසර දුකින් අතමිදී උතුම් නිවන් සුව ලැබීමට මේ ධර්ම දානමය කුසලය එකසේ හේතු උපකාර වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා පවත්වනවා. ඒ වගේම 1963 අප්‍රේල් 16 වන දින පරලව සැපත් ආදරණීය අත්තම්මා ඇතුළු පරලව සැපත් සියලු ඥාති බන්දු වර්ගයාට මේ උතුම් පින් අනුමෝදන් වේවා. අපි හැදු වැඩූ අපේ මව්වරු පියවරු ඥාතිවරු සැපයටපත් වේවා, භවගමන යහපත් කර ගනිත්වා, සසර දුක්ගිනි නිවා නිවනින් නිවේවා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කර ගන්නට හේතුණු උතුම් කුසලානිසංස ධර්ම බලය බේරුගොඩ පවුලේ සත්පුරුෂ හැමදෙනාටමත්, කේ බේරුගොඩ මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම, සංඝදාස පවුලේ හැමදෙනාටමත් මහත්ඵල වේවා, මහානිසංස වේවා. සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු හැම දෙයක්ම මුදුන්පත් වේවා, හැම යහපත උදාපත් වේවා, කවදාවත් දුක් අඳුරු දුක් පීඩා දුක් කඳුළු නොවේවා. සුවසේ පාරමී ගුණ දහම් පුරාගෙන අමා නිවන් සැනසෙල්ල දක්වාම යාගන්ට මේ කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමින් වහන්සේ නිසා තමයි ඔබ අපි හැම දිනාටම මේ උතුම් ධර්ම සැනසෙල්ල අද කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබුණේ. ඒ නිසා ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුකින් සසුන් ගුණ පිළිවෙත් පුරා නිවම් පුර යාගන්ට මේ කුසල් උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ සිදු කර ගන්නට යෙදුණු සාරාණීය මහා කුසලානිසංස ධර්ම බලය ඒ සුවත නාලිකාව පවත්වාගෙන යන, ඒ සඳහා උදා උපකාර කරන සත්පුරුෂ මව්පිය දූ දරු හැම දෙනාටමත්, ධර්ම දානමය වශයෙන් උපකාර කරන හැම දෙනාටමත් මහත්ඵල මහානිසංස භාවයට පත් වේවා. තව තවත් ලෝකයට මෙවැනි සදහම් ධර්ම දාන පින්කම් සිදු කර ගන්නට ශක්තිය බලය වාසනාව ලැබේවා. හැම දිනාටම නිවන් පුර යන්න මේ කුසල් මහා පාරමී ධර්මයක් බවටම පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම හසපුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත්, අකනිටා භමතලේ පටන් භවාග්‍රය දක්වා ලෝවැසි ජනතාවටත් මේ උතුම් කුසල් අයිති වේවා. විශේෂයෙන් අපේ මාතෘ භූමියට උදාපත් වී ඇති මේ අයහපත් වූ කාලයේ ඉක්මනට මගහැරිලා අපේ මේ මාතෘ භූමිය සුගිත මුදිත වුණු ධර්මද්දීපයක් බවටම පත් වේවා කියලාත් අපි මෛත්‍රියේ සිත පවත්වමු. ඔබ අපි හැම දිනාටමත් එකම ලෞතුරු බුදු පෙරහැරක, එකම පාරමී පෙරහැරක, එකම සත්පුරුෂ පෙරහැරක පෙළහැදිලා අමා මහ නිර්වාණ ධාතුව දක්වාම අත නොහැර සුඛ ප්‍රතිපදාවකින් යාගන්ට මේ මහා ධර්ම දානමය කුසලය එකසේ හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවමු. දැන් අපි හැම දිනා රැස් කර ගන්නට යෙදුණු මේ මහා කුසලානිසංස ධර්මය මේ දෙවියන් සහිත ලෝකයටත්, ඒ වගේම විශේෂයෙන් මේ බේරුගොඩ වැඩිමහල් සොහොයුරාටත්, ගුණපාල අමරසිංහ මහතාටත්, ඒ වගේම අප්‍රේල් 16 වන දින 1963 මිය පරලව ගිය ආදරණීය අත්තම්මා ඇතුළු බන්දු පරම්පරාවේ හැම දිනාටමත් ගාථා කියලා මෙසිතෙන් අනුමෝදන් කරමු. එකටම කියන්න, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ආකාසණ්ඨා ච බුම්මණ්ඨා දේවා නාගා මහින්දිකා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මම් පරන්ති. සුභ